ආදරයෙන් පිළිගන්නවා හාට් ටීවී YouTube නාලිකාවට. ඔන්න අද අපි හදන්නේ රසමලස කඩු වෑංජනයක්. මේ කඩු වෑංජන ටිකක් වෙනස් විදිහට තමයි අද අපි හදන්නේ. වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලාත් මතක් කරනවා. හාට් ටීවී YouTube නාලිකාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඒ ළඟින්ම තියෙන bell icon එකත් click කරලා ඒකේ all කියන mode එක select කරන්න කියලා මතක් කරනවා. දැන් අපි කඩු වෑංජනය හදන්න පටන් ගමු. මම මුලින්ම කජු මද ග්‍රෑම් 200ක් අරගන්නවා. මේ කජු මද වැහෙන මට්ටමට හොඳට නටන වතුර එකතු කරගන්න. එකතු කරගෙන විනාඩියක් විතර මේ විදිහට තැම්බෙන්න දෙන්න. කිරි ගොට්ටක් භාවිතා කරලා කජු වල වතුර බේරගන්න. දැන් භාජනයක් ලිපේ තියාගෙන මම එකට පොල් තෙල් මේස හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. තෙල් එකතු කරගෙන තෙල් ටික මේ විදිහට රත් වෙනකොට මම එකට කරපිංච කොළ 5ක් 6ක් එකතු කරගන්නවා. රම්ප කොළ 2 3ක් එකතු කරගන්නවා. රම්ප කරපිංච ටිකක් වෙලා බැදෙනකොට මම එකට කුරුඳු පොතු 2ක් විතර එකතු කරගන්නවා. ඊළඟට සිහින කපාගත්ත සුදුළුණු බිකි දෙකක් විතර එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට ටික වෙලාවක් මේ විදිහට බෙදෙන්න දෙන්න. දැන් මම ඒකට රතුළුණු ගෙඩි 10ක් විතර හොඳට සිහින කපාගෙන ඒ ටික එකතු කරගන්නවා. දැන් ටික වෙලාවක් මේ විදිහට බෙදගන්න. දැන් මම අමිරිස් කරල් දෙකක් විතර සිහින්ව කපාගෙන එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට ලුණු ටික ටික වෙලාවක් බැදෙනකොට මම ඒකට 3-5 කුඩු තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. කහ කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ලුණු කුඩු තේ හැඳක් එකතු කරගන්නවා. මිරිස් කුඩු තේ හැඳක් එකතු කරගන්නවා. ලුණු මිරිස් රසය අනුව එකතු කරගන්න පුළුවන්. දැන් මේ ටික මේ විදිහට ටික වෙලාවක් බැදගන්න. මෙන්න මේ වගේ බැදීගෙන එනකොට අපි පොඟව ගත්ත කජු ටික එකතු කරගන්නවා. කජු ටික එකතු කරගෙන අපි හදාගත්ත 3-5 මිශ්‍රණය මෙන්න මේ වගේ කජු වල හොඳට දැවටෙනකම් මිශ්‍ර කරගන්න. දැන් ගානට දැවටිලා තියෙන්නේ. මම දැන් ඒකට දියකිරි කෝප 3ක් විතර එකතු කරගන්නවා. ඔයාට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. දැන් හොඳට මේ විදිහට මිශ්‍ර කරලා කජු ටික හොඳට තැම්බෙනකන් දියකිරෙන් මේ විදිහට තම්බ ගන්න. සාමාන්‍ය විනාඩි 5ක් විතර මේ විදිහට තැම්බෙනකොට හොඳට කජු ටික තැම්බෙනවා. කජු හොඳට තැම්බිලා නම් මිටිකිරි එකතු කරගන්න. මට ලුණු මදි වගේ මම ඒ හින්දා තව ලුණු ටිකක් එකතු කරගන්නවා. රස අනුව ලුණු එකතු කරගන්න. ලුණු එකතු කරගෙන මේ විදිහට ටික වෙලාවක් හොඳට කවලම් කරන්න. බලන්න හොඳට නටලා මෙන්න මේ වගේ හිඳෙන්න ඕන ටිකක්. දැන් කජු ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මම දැන් ඒකට මිටිකිරි කෝපයක් එකතු කරගන්නවා. මිටිකිරි වැඩි වුණාට ගැටලුවක් වෙන්නේ නැහැ. පොඩි අවශ්‍ය ප්‍රමාණය අනුව මිටිකිරි එකතු කරගන්න.
දැන් මිටි කිරි රත් වෙලා හොඳට උතුරනකන් කරි එක නටව ගන්න. දැන් කජු එක හොඳට නටලා තියෙන්නේ. ඔයාට හොදි අවශ්‍ය ප්‍රමාණය අනුව බා ගන්න පුළුවන්. මං කරි එක ටිකක් හිඳෙනකන් තියා ගන්නවා. දැන් කජු වෑංජනේ ගානට හැදිලා තියෙන්නේ. මෙන්න මේ වගේ ගානට උතුර ගෙනෙනකොට ලිප් ඔෆ් කර ගන්නවා. ඉතින් ඔවත් මේ විදිහට වෙනස්ම රසකට කජු වෑංජනේ හදලා බලන්න. හදලා මොනව හරි ගැටලුවක් තියෙනම් අපිට කමෙන්ට් කරන්න. අපි ඉක්මනටම උත්තර දෙන්නම්. ඒ වගේ මේ වීඩියෝ එකේ මොනවා හරි දෙයක් ගත්තනම් ඒකත් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. වීඩියෝ එකේ මොනවා හරි දෙයක් ගත්තනම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම ඔයා හදපු කජු වෑංජනේ ෆොටෝ එකක් අපේ Facebook page එකේ post කරන්න කියලාත් මතක් කරනවා. තාමත් ඔයා අපේ Heart TV YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඒ වගේ මේ ළඟින්ම තියෙන bell icon එකත් click කරලා ඒකේ all කියන mode එක select කරන්න කියලාත් මතක් කරනවා. එතකොට අපේ අලුත්ම video වල notification ලබා ගන්න පුළුවන් වෙනවා වට. මේ වගේ රසවත් වෙනස් විදිහේ අලුත් video එකකින් නැවතත් හමුමු. ස්තුතියි.